පළමෙන්ම කියන්න ඕනේ මේ ජාතික ජන බලවේගයේ වේදිකාවට නැඟ ප්‍රවිෂ්ඨ වීමට තීරණය කරේ ගල්නෑ කොට්ටාසයේ ගොවිපවුල් ගොවි සංවිධාන 41ක් ගොවිපවුල් 4100ක් ඒක අනුපවුල් අනුපවුල් වෙනකොට පළවෙනි පරම්පරාව දෙවෙනි පරම්පරාව තුන්වෙනි පරම්පරාව වශයෙන් ගොවිපවුල් 10000කට වැඩි ප්‍රමාණයක් ඒකම කොට්ටාස 7ක් මහලේච්කලාපයේ ගොවි සංවිධාන 225ක් ආසන්නේ මූලික පවුල් හෙක්ටයාර 25000කට පවුල් 25000ක් පමණ අනුපවුල් වෙනකොට මේ වෙනකොට ගොවි පවුල් 50000කට එහා ගොවි ජනතාව ජීවත් වෙන මේ ගොවි සහෝදර අප සියලු දෙනාගේ ගොවියන් වෙනුවෙන් අපි නායකත්වය දෙනකොට මේ ගොවියන්ට ඇත්තරම දැන් කාලයක පටන් ඉඳලා වෙලා තියෙන්නේ ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයක්. ඒ සඳහා හොඳම තෝතැන්න මේ ජාතික ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරය කියලා අපිට සුදුසුයි කියලා හැඟුණු නිසා තමයි පෞද්ගලිකවත් මා වෙනත් දේශපාලන දහරාවක සිටියත් අපි ඒ තැන් අයින් කරලා මේ සමස්ත මා හිතනවා මෙතන බහුතරයක් ඉන්නවා අද ජාතික ජනබලවේගයේ සහයක දෙන්නේ වෙනත් දේශපාලන දහරාවක සිටපු සියලු දෙනා. ඒ සියලු දෙනා වෙනුවෙන් සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් අපි කළ යුතුයි. අපි ගොවි සංවිධාන නායකයන් හැටියට ගොවි නායකින් හැටියට ඒ නිසා ඒ ජාතික ජනබලවේගයේ සමග සම්බන්ධ වුණේ මේ සමස්ත ගොවි ජනතාවට ඉදිරියේදී ඔබතුමන්ලාගෙන් ඒ ගොවි ජනතාවට අවශ්‍ය සම්පූර්ණ ඒ ගොවියාගේ ගැටළු වලට විසඳුම් ලැබේ කියන බලාපොරොත්තුවෙන් තමයි ඔබ සමුනාරලා සියලු දෙනා වෙනුවෙන් අපි සම්බන්ධ වුණේ. ඒ නිසා අපි මේ සමස්ත ගොවි ජනතාවම මමත් අද වෙලේ කුඹුරේ කොටලා ඒ වැඩ වරුවකින් ඉවර කරලා තමයි අද මේ අවස්ථාවට සහභාගී වුණේ. ඇත්තටම ගොවියාගේ මේ මහවැලි ලෙස්කලාපයේ ලංකාවේ පළවෙනිම මහවැලි ව්‍යාපාරය මෙහි ගොවිතැන් කරන අපි මේ කන්නඩ වගාවක් නෙමෙයි දැන් කරන්නේ සමස්ත වාණිජ වගාවක් හැටියට සමස්ත සියලුම ගොවියන් 365 දවසෙන් වගා කරනවා. එතකොට මේ ගොවියට බීජ ටික පොහොර ටික තෙල් ටික මම දේශපාලනේ කතා කරන මහත්තුරු ඉන්නවා. මම ගොවියාගේ ගැටළු ඔබතුමන්ලා ඉස්සරහා කියනවා අපි ඒක තමයි ඔබතුමන්ලා දැනුවත් කරන්න ඕනේ. අපි ගොවියෝ ඇතුළේ ඔබතුමන්ලාට සහාය දෙන ඉදිරි මේ රටේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ගොවියට සාධාරණේ ඉෂ්ට වෙන්න ඕනේ කියන පණිවිඩය දෙන්න තමයි අපි මේ දවස්වල අද සහභාගී වුණේ. අපේ සහාය ඔබතුමන්ලාට දෙන ගමන් ඒ ගොවියාගේ අනාගතයට සුරක්ෂිතභාවයක් ඇති කරනවා කියන විශ්වාසයෙන් තමයි අපි අද මේ වේදිකාවට නැගෙන්නේ. ඒ නිසා මේ 365 දවසම වගා කරන අපේ ගොවියා මම හිතනවා එච්කලාපේ වැවෙන්නේ නැත්තේ කැරටුයි ලිසුයි පමණයි හරියාකාරව. අනිත් සියලුම භෝගයක් අපි මෙහි වවනවා. ඒක අපේ සමස්ත ගොවි ජනතාවම දන්නවා. මේ සියලුම දෙනා දන්නවා. මේ හැමෝම බහුතරයක් මම දන්නවා. අපේ ගල්නෑ කොට්ටාසේ ඉන්න ගොවියෝ මම බොහොම දන්නවා. මම හොඳටම වදා කරන ගොවියෙක්. ඉතින් ඒ නිසා අපි ගොවිතැනින් යම් දායාදයක් අරගෙන අපේ දූදරුවන්ගේ අනාගතයට මෙහෙවරක් කරන්න දූදරුවන්ගේ අනාගතේ නගා සිටවන්න කරනවා. නමුත් දැන් කාලේ වෙනකොට අපිට ගොවියාගේ ඒ තත්ත්වය අපිට අද නැති වෙලා තියෙනවා. ඒ නිසා අද බලපුවහම අපිට බීජ ටික නැහැ. දැන් මේ වෙනකොට ලංකාවේ ඇත්තරම තියෙන අපිට වගා කරන්න බීජ වර්ග තුනයි. ඒත් මිරිස් පමණයි. ඒකෙන් දෙමුහුම් කරපු බීජ වර්ගයේ MICH1 මම හිතනවා අද වෙනකොට අපිට ගන්න නැහැ වෙළඳ පොලේ. ඉතින් ඒ රටේ කලමනාකරණයක් නැහැ. රටට අවශ්‍ය බීජ ටික හැම වෙලාවෙම තියෙන්න ඕනි. ගොවියට හැම වෙලාවෙම වගා කරන්න බීජ ටික අවශ්‍යයි. ඒ බීජ ටික නැහැ. ඒ වගේම වෙනත් බීජ ගත්තාම සාමාන්‍ය ඔක්කොම විදේශයෙන් ආනයන කරන බීජ තියෙන්නේ. සාමාන්‍ය හැම බීජ කිලෝයක්ම රුපියල් 80,000 ලක්ෂෙන් එහා ලක්ෂ 5000 දක්වාද බීජ මිල ගිහිල්ලා තියෙනවා. තක්කාලි බීජ ගත්තාම සාමාන්‍ය බීජ කිලෝයක වටිනාකම රුපියල් ලක්ෂ 6යි ග්‍රෑම් 2.5ක මිල රුපියල් 1700ක් විතර වෙනවා. මාළු මිරිස් හොඳම මාළු මිරිස් වර්ගයක් කියන මුරියා මාළු මිරිස් වර්ගය එනකොට රුපියල් 5500යි මාළු මිරිස් ග්‍රෑම් 10ක මිල ලක්ෂ 5000 විතර කිලෝයක් යනවා. හැබැයි මේ රටේ රාජ්‍ය දැනට ඉන්න රාජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා දන්නවද දන්නේ මේ බීජවල මිල ගණන්ව. එතකොට මේ බීජවල විදේශ රටකින් ආනයනය කරලා මේ ගොවියට දෙනකොට ලක්ෂ 5000කට මෙතනාලේ වෙනකොට අඩුතරම කෘෂිකර්ම අමාත්‍යාංශර උපාරිමාවකෙන් හිතන්න පුළුවන් වෙනවනේ මේ බීජ මේ තරම් මුදලක් අපේ රට ගේන්න යනවද කියලා. එහෙමනම් ඒක හොයලා බලන්න. හොයලා බලලා සාධාරණ මිලකට අපේ ගොවියට බීජ ටික ලැබෙන්න ඕනේ. ඒ නිසා අපි ජාතික ජන බලවේගයේ වාණ්ඩුවක් යටතේ බලාපොරොත්තු වෙනවා අපේ රටේ කෘෂිකර්මයේ ඉතාමත්ම විද්‍යාඥ ඕන තරම් ඉන්නවා. අපේ රටේ බීජ ටික නිෂ්පාදනය වෙන්න ඕනේ. ඒ බීජ ටික නිෂ්පාදනය වෙනකම් විදේශ රටෙන් ගේන බීජ ටික, තෙල් ටික, පොහොර ටික ගොවියට සාධාරණ මිලකට අපේ රටේ ඒ අවශ්‍යතාවයන් සපෙන්නකම් ලැබෙන්න ඕනේ. ගොවියා වෙනුවෙන් ඔබතුමාලා ඒ පියවර ගන්න ඕනේ කියන එක මතක් කරනවා. මොකද අපි අද පිරිවැය බොහොම ඉහළයි. හාන්න ගිහම රුපියල් 60,000යි, කපන්න ගිහම රුපියල් 60,000යි. ඒ එක්කම මේ බීජවල මිල, රසායනික මිලත් එහෙමයි.
එක සමහර කෘමිනාශක දිනලා තියෙනවා රුපියල් 6000යි 7000යි. එක ටැංකියේ රුපියල් 1000 කික්මවන. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ සමස්ත ගොවි ජනතාවෙන් මේ හඬක් නගන්නේ ඔබතුමාලාගේ ආණ්ඩුවක් යටතේ අපිට ඒ සාධාරණ ඉෂ්ට වේ කියන හැඟීමෙන් ගල්නෑ කොට්ටාස අනුගමනයේ සභාපති හැටියත් මහවැලි එච්කලාපේ නියෝජනය කොට්ටාස හතේ නියෝජිතෙක් හැටියටත් මේ ගොවි ජනතාවෙන් මේ අද ඔබ තමන් අතර මේ හඬ නගනවා. ඒ නිසා මේ අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපේ රටේ බීජ නිෂ්පාදනය වෙන්න ඕනේ. ඒක ඉදිරි પરම්පරාවකට අපිට නෙමෙයි අපේ අනාගත પરම්පරාවට මීට වඩා තාක්ෂණයේ තියෙන කුෂිකර්මාන්තය දෙනුට අපේ රටේ නැති වුණාට ඒ තාක්ෂණය මේ අපේ තරුණ પરම්පරාවේ ගොවියන්ට දීලා ඒකම අවශ්‍ය බීජ ටික අපේ රටේ නිෂ්පාදනය අපේ මම හිතන මුදල් නැවක් විතර යනවා ඇති ගන්නකට ලංකාවේ මුදල් ටික විදේශ රටවලට බීජ ටිකටම. ඉතින් අපි කියනවා අපේ රටේ මුදල් නැහැ කියලා. බීජ ටික විදේශයෙන් ගේනවා. අර ඇමරිකාවේ ලොකු රටක් සම්බාධක දානවා කියලා අපිට බීජ හොඳ දැම්මොත් එදාට අපි හාන්සි. පොහොර නැත්තම් මොන හරි දාලා පුළුවන්. හැබැයි බීජ ටික අපේ රටේ ගන්නද ඒ වෙනකොට අපිට නැති වුණොත් පුදුමාකාර අකරතැබ්බයකට අපේ මේ ගොවි ජනතාවපත් වෙනවා. මේ මෑතකදී බඩේරුගේ බීජ ටික තිබුණේ නැහැ. ගොවියෝ බඩේරුගේ හිටවන හිටපු ගොවියෝ පොළොන්නරුව ප්‍රදේශයේ මෙහෙ බීජ ටික නැතුව සමස්ත ගොවියා අසරණ වුණා. ඒ වගේ අපිට බීජ ටික විදේශ රටකින් එව්වේ නැත්තම් අපිට මෙහෙ බවන්න අපේ කියන බීජ කිසිම දෙයක් නැහැ. නිසා මම හිතනවා අපිට ගොවියාට අවශ්‍ය පහසුකම් ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් යටතේ අපිට ලබා ගැනීමට පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් ඒ සඳහා ඒ වෙන ඔබතුමන්ලාගේ රාජ්‍ය යටතේ අපිට ඒවට කතා කිරීමට ඔබතුමන්ලාගේ කාලයකුත් දෙන්නේ කියලා බලාපොරොත්තු වෙමින් මේ ළඟදී මම මගේ ගොවියෝ බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ඨ නිලධාරීන් නැත්නම් කෘෂිකර්ම පරිසරය දන්නවලා අපිට කතා කරලා අහන්නේ වන්නේ අයියා මොනවද මේ කාලේ වගා කරන්න හොඳම භෝගය කියලා. ඉතින් අපි කියන මේ දේශගුණේ පොඩ්ඩක් වැඩි සැර වැඩි මං හැම ගොවියෙක් හොඳ ගොවියෙක් නිසා. ඉතින් අපි එහෙම කියන ගමන් මම මේ ළඟදී කිව්වා ඔබතුමාලා මේ දවස්වල නම් වගා කරන්න ඕනේ අනුර කුමාර බීජය කියලා. මගෙන් ඇහුවා විහිළුවට එනාලා ඇයි කියලා. මන් දුන්න උත්තරේ තමයි අපේ රටේ රාජ්‍ය නායකත්වය හරි වෙන්න ඕනේ. ඒ බීජය හොඳට හැදුනා නම් ඊළඟ බීජ ටික හදාගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ බීජය වපුරලා සැප්තැම්බර් 21 ඒකෙන් ප්‍රයෝජනයක් අරන් ඊට පස්සේ අපේ කෘෂිකර්ම මන්ත්‍රාලයේ කඩේ සම්පාදනය කරගමු කියලා මතක් කරමින් නිහඬව ඉස්තුතියි.